Drona Budyapsi, unparalleled experience. අපියාවා දෙනියාය මොරවක පොඩිකාරවට තියෙන මිගාර මාතා විහාරස්ථානය මෙතනට ආවේ පොඩි විශේෂ දෙයක් තියෙනවා පොඩ්ඩක් කතා කරන්න මේ දවස්වල තියෙන අපේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඒ තමයි මේ දවස්වල අපි පිරිත් කියනවානේ පිරිත් දේශනා කරනවා නේ පිරිත් දේශනා කරනවා එතකොට ආගමික වැඩවලට යන්න බලනවා මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක. එතකොට මේකේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒක පොඩ්ඩක් විසඳගන්න සමහර අය නම් කියනවානේ මේ පිරිත් දේශනා කරලා පුළුවන් ද කොරෝනා විසඳන්න ඔහොම ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මට හිතෙනවා අපේ හාමුදුරුවෝ ඉන්නවා මාතලේ සෝමිස්තර හාමුදුරුවෝ. අපේ හාමුදුරුවන්ගෙන් අහලා බලමු මේ සම්බන්ධයෙන්. අනිත් එක තමයි තව එකක් කියන්න ඕනේ. මම ඇවිල්ලා ප්‍රශ්න දෙකක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මගේ වචන භාවිතයද පොඩ්ඩක් පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන් ඒක අපි වැඩි විතර ගන්න නැතුව බලමු මේකේ හොඳ දෙයක් තියෙන නම් පොඩ්ඩක් අපි ගන්න අපි හැමෝම ඉතින් අවුරුද්දේ හවුදෝනේ අපි මේ මාස් දාගෙන කරන්න කියලා බැලුවේ පොඩ්ඩක් ඒත් කරන්න බෑ මේක ප්‍රැක්ටිකලි මේ සවුන්ඩ් එක හයිට එන්නේ මේ අපි රෙකෝඩ් කරලා බලුවන් පස්සේ ඉතින් ඒ හින්දා මේ අපි මේක මේ විදිහට කරන් යමු ආද මගේ රෙකෝඩින් ඔඩියෝ පැත්ත රෙකෝඩ් කරන්න මේ ඉන්නේ මගේ යාළුවෙක් ඉන්නවා හැංගිලා ඉන්න පොඩ්ඩක් අපේ පන්සලෙන්ම හොයාගත්තේ මේ ඉන්නේ හවුද කියලා මේ නම යාළුවගේ මොකක් කියලාද කියන්නේ මෙහාට අපි තියෙන නම නම් වෙනස් එකක් තියෙන්නේ හරි කමන්න මේ අපේ යාළුවෙක් ඉන්න යාද මගේ ඔඩියෝ පැත්තට සහාය වෙනවා අපි ආවඳුරන්නේ මට පොඩ්ඩක් කියන්නකො මේ දැන් මේ තියෙන ලංකාවේ තියෙන ප්‍රශ්නෙත් එක්ක අපිට පිරිත් දේශනා කරන්න පුළුවන් ද මේකට වාක් කර යමු කිසි සෙටප් හොදාගන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි ඉතාමත්ම වැදගත් කාලීන අවශ්‍යතාවයක් මත කරන වැදගත්ම සාකච්ඡාවක් විදිහට තමයි ඔබතුමා මේ සාකච්ඡාව මේ ඉතාමත් දුෂ්කර මොරෝක ප්‍රදේශයට අරගෙන ආවේ ඒ පිළිබඳව අපේ පුණ්‍යානුමෝදනාව සහ ස්තුතිය ඔබතුමාට පිළිනමනවා පළමුකොටම ඉතින් අපිට මේ පිරිතෙන් මොනවද කරන්න පුළුවන් පිරිතෙන් මේ ලෙඩේට මොකද්ද කරන්න පුළුවන් පිරිතෙන් අපේ රටට සහ ලෝකයට මොකද්ද මේකෙන් සෙතක් කරන්න පුළුවන්නේ කියන කාරණාව පිළිබඳව ඇත්තටම අවුරුදු 2560 පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උත්පත්ති ලැබලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරපු සියලුම සූත්‍ර දේශනාවන් මිනිසුන්ගේ ජීවිතය තුළට ඇතිවෙන එදා ඉඳලා ඇතිවෙච්ච බරපතල රෝග පීඩාවන් සාමාන්‍ය රෝග පීඩාවන් ඒ වගේම විශේෂයෙන්ම මානසික ආතතියන් ඒ වගේම බාහිර කරදර පාරිසරික වෙනස් වීම පාරිසරික කරදර මේ මොන කරදරයක් බාධකයක් ආවත් හැම වෙලාවෙම එදා ඉඳලා මිනිස්සු පුරුදු වෙලා හිටියේ තුනුරුවන් සිහිපත් කරන්න. ඒ වගේම තුනුරුවන් සිහිපත් කරනවා වගේම උන්වහන්සේ බුදුහාමුදුරුවෝගේ ශ්‍රීමුඛයෙන් දේශනා කරන සූත්‍ර දේශනා කරලා මිනිසු සුවතාවයක් ලබාගෙන තියෙනවා. මිනිසු ඒ පිළිබඳ අවුරුදු 2563ක විශ්වාසයක් නොකඩී මේ වෙනතෙක් එන්නේ නැහැ නේ. එහෙම ප්‍රතිඵලයක් නොතිබුණා නම් ඒ ප්‍රතිඵලයේ මිනිසු ප්‍රත්‍යක්ෂ මිනිසුන්ට ජීවිතයට ලැබුණු හින්දා තමයි එදා ඉඳලා මේ වෙනතෙක්ම නොකඩී නොනැසී ඒ වගේම අද වෙනතෙක් සහ මේ වෙනතෙක් ඒ වගේම
අනාගතයටත් මේ ලෝකේ කවදාහරි දවසක විනාශ වෙනවා නම් ඒ දක්වාම මේ පිරිතේ ආනුභාව බලේ ඒ විදිහටම තියෙනවා. ඒක නිසා තමයි මේ 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 ව්‍යසනයත් එක්ක කොරෝනා ව්‍යසනයත් එක්ක මේ විශාල ප්‍රමාණ විහාරස්ථානවලට ආගමික සිද්ධාස්ථානවලට Tamanට පුළුවන් වෙලාවට ගෙදර ඉඳලා මේ හැම දෙයකටම මිනිස්සු උපරිම කැපකිරීමක් කරලා Tamanට දෙන්න පුළුවන් එකම දායය එකම උදව්ව මේක. අතින් ගිහින් වල මිනිසුන්ට ළඟට ගිහින් උදව්වක් කරන්න බෑ. නමුත් දෙක එකතු කරලා මේ වගේ පිරිද්දේශනාවක් කරාම ලෝකෙම පිළි අරගන්නවා. අන්‍යාගම් වල ඉන්න බැතිමතුන් පවාසා මේ අපේ බෞද්ධ සියලු දෙනා මේ පිරිත සම්බන්ධ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තියෙන ඉඳ තමයි මේ පිරිතේ ආනුභාවය ගැනීම සඳහා මිනිස්සු දිවාරය නොබලා සාල කැපකිරීමක් කරන්නේ විහාරස්ථානවල මහා සංගරුවන සාල කැපකිරීමක් කරන්නේ. මේ පිරිත් දේශනා කරද්දී පොඩ්ඩක් අර ඒ පිරිතේ යන වේරියේෂන් එක පොඩ්ඩක් වෙනස් නේ. සාමාන්‍ය ගීතයක යන විදියයි පිරිත් යන විදිය. පොඩ්ඩක් නිකන් මට පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් දේශනා කරලා පෙන්නන්න පොඩි විදිය. ඔව්. දැන් අපිට ගීතයක් ගායනා කරන්න බෑ මෙතන. නමුත් ඒක අපේ ගීතයකට වඩා වෙනස්. ගීතය සාමාන්‍යයෙන් අපි අහන්නේ අපි අහලා තියෙන සප්තස්වරයකින් ගීතේ ගායනා කරනවා. හැබැයි මේක පිරිත පංචස්වරයකින් ගායනා කරන්නේ. එතකොට පංචස්වරය සප්තස්වරය මේ දෙකම අතර වෙනසක් තියෙනවා. හේතුව තමයි පිරිත ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන එක. ඒ වගේම තමයි ගීතය කියලා කියන්නේ ලෞකික පැත්තට නැඹුරු වෙන එක. මිනිසුන්ගේ ආශාවන් උද්දීපනයන් වැඩි කිරීම සඳහා පංචේන්ද්‍රියන් පිනවීම සඳහා ගීතය වැඩිපුරම භාවිතා කරන්නේ. හැබැයි මේ 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 පිරිත කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත තුළට වඩාත්ම ළඟ ඒ වගේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා හැම වෙලාවෙම බලනවනේ මේ කායික රෝගයක් ඇති වෙනකොට ඉස්සරම සුව කරන්න ඕනේ මානසික රෝගේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මනසට දෙන ඔසුවා. ඒක නිසා මේ අනිත් එකට වඩා මොකද පිරිතක මේ ගීතයකට වඩා මේක අර විනෝදාස්වාදයේ සඳහාම නෙමෙයි මිනිසුන්ට හිත සමාජගත කරගන්න. අපි පොඩ්ඩක් මේ ඒ පිළිබඳ පොඩි හඬක් අහලා බලමු කොහොමද මේ සූත්‍ර දේශනාවන් තියෙන්නේ කියලා. අනිත් එකට වඩා ඒවං මේ සුතං ඒකං අමයන් භගවා. ඒ අර ගීතයකට වඩා මේ හඬ වෙනස්. ඔව් මේකේ තාල වෙනස්. එතකොට ඒ වගේම තමයි මේකේ හැම වෙලාවෙම මේ 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 ශබ්ද ධ්වනිය වඩාත් වැදගත් වෙන උච්චස්වරයක මේක ගායනා කරනවා. එතකොට පරිත්ත බහනකවරු මේ සම්බන්ධ වෙනම ඉන්නවා. පිරිත් දේශනාවට වඩාත්ම යන්නේ පිරිත් සම්බන්ධ අවබෝධය තියෙන අය. ඒක නිසා මේ පිරිත තුළ අපිට වඩාත් වැදගත්කමක් තියෙනවා මේ හඬ භාවිතයේ. එතකොට ගීතයකින් වෙනස් වෙනවා. ගීතයක තියෙන ඒ තියෙන ස්වභාවයට වඩා මේක වෙනස් වෙනවා. මොකද මේ මනසත් එක්ක ගනුදෙනු කරන එක හැම වෙලාවෙම මේ දැන් මේ වර්තමානයේට වඩාත් වැදගත් මිනිසුන්ගේ හිත කලබලයි. ඊට පස්සේ මිනිසුන්ගේ හිත දුවනවා. මිනිස්සු කාර්යබහුල වැඩි. එතකොට මිනිසුන්ගේ මනස නිර්වෘල් කරනකොට ඒ මනස නිර්වෘල් කිරීමත් එක්කම මිනිසුන්ගේ කායික සුවතාවයක් ඇති වෙනවා. මේක තවම මිනිසු මේකේ තියෙන අදහස අර්ථය පිළිබඳව වැදගත්කම සහ ඒ වගේම මේකේ තියෙන ගුණාත්මක தත්ත්වය මිනිසු දන්නේ නැහැ තවම. මේක පරිහරණය කරන්න ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. පරිහරණ සීල දෙනා පරිහරණය කරාට මේකෙන් ආනිසංස ලැබෙන සීමිත ප්‍රමාණයක් හේතුව තමයි ඒක අවබෝධයෙන් කරන්න ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. දැන් වර්තමාන සාලේත් මේ දවස්වල ඇති වෙන මේ විසනත් එක විශාල මිනිස් ප්‍රමාණයක් විහාරස්ථානවලට සහ එක එක ස්ථානවලට මිනිස්සු සම්බන්ධ වෙලා මේ පින්කම් කරනවා. ඒකෙන් ආනිසංස නොලැබෙනවාම නෙමෙයි ආනිසංසයක් ලැබෙනවා. හැබැයි අර කියන අවබෝධයෙන් අනවබෝධයෙන් කරන දේට වඩා අවබෝධයෙන් කරනකොට ඒකේ ආනිසංස පක්ෂේ වඩාත් වැඩි. ඒක නිසා තමයි මේ හඬ පෞරුෂය මේක වඩාත් වැඩගත් තියෙනවා. මහ ප්‍රාණ අල්ප ප්‍රාණකෝ හරිය නිවැරදි විදිහට මාත්‍රා ගලපලා තියෙනවා. ඒ වගේම තමයි හරියට අක්ෂර යොදලා තියෙනවා. ඒ හැම එකක්ම මේ පිරිතේ බලාත්මකතාවය වැඩි කිරීම සඳහා තමයි යොදලා තියෙන්නේ. සරල වචන සරල අකුරු භාවිතා කරලා නැහැ. හරි. එතකොට අපි හඳුන්නේ මේ දැන් සමදයක් තියෙනවා. යනවා. මේ අපන්දරණ මොහොත් තියනවාද? ඒ කියන්නේ මොහොත් තියනවාද උදාහරණ කියලා තියනවාද? පිරිත් දේශනා කරලා පොඩ්ඩක් අපමණ නම් උදාහරණ ගොඩක් තියෙනවා. අපි කෙටියෙන් උදාහරණ කීපයක් ගමු මේ වෙලාවත් එක්ක බැලුවට පස්සේ. බුදුහාමුදුරු අසනීප වුණාම බුදුහාමුදුරුන්ට පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මහකාශ්‍ය මහරහතන් වහන්සේ අසනීප වුණාන් පස්සේ කස්සප බොජ්ජංග දේශනා කරනවා. මොගලන් මහරහතන් වහන්සේ සිනමනන්සේ මොගලන් මහරහතන් සුවතාවේ සඳහන් මොග්ගල්ලාන බොජ්ජංගයේ දේශනා කරනවා. මේ බොජ්ජංග කීපයක්ම තියෙනවා. ඒ
අටරහතන් වහන්සේලා වීතරාණී සීල කෙලෙසුන් නැසූ සමාපatti බලෙන් සුවතාවයකට පත් කරගන්න පුළුවන් උත්මයෝ තමයි මේ පිරිත් ධර්ම. ඉතින් ඒ උත්මයෝ ඒ වගේ ඒ ඒ පිරිත් දේශනාවන් Tamanටම තමන්නා කරගන්නවා නම් ඒ උත්මයෝත් ඒකේ ඒ ඒ ඒකේ අනුභවය ගන්නවා නම් අපි වගේ පෘථග්ජන මිනිසුන්ට මේක කොච්චරනම් හැම වෙලාවෙම කොච්චරනම් භාවිතා කළ යුතුද යන්න පිළිබ යාන කාරණා පිළිබඳව අපි ඇත්තටම හිතන්න ඕන කාරණාවක්. ඒක නිසා වර්තමානයේ ගත්තට පස්සේ අපි හැම වෙලාවෙම දැන් අපිට අපේ ජීවිතේ දැන් මේ මහා ජීවිතේට ආපු දා ඉඳලා අපි හැම වෙලාවෙම ළඟට යනවා. ලෙඩක් ඇතුණත් කරදරයක් ඇතුණත් මිනිසුන්ට හැම වෙලාවෙම ලෙඩ දුක්හා මිනිසු වඩම් වල පිරිසූත්‍ර දේශනා කරනවා. අපි දන්නවා සමහරක් වෙලාවට ලෙඩ ඇඳේ මරණ මංචකේ ඉඳගෙන මැරෙන්න ආසන්න ඉඳගෙන කෑ ගහන මිනිසු ඉන්නවා. හැබැයි අපි පිරිත් නූල් බැඳලා මේ පිරිත් පැන් ටිකක් අතන දුන්නට පස්සේ ඒ මිනිස්සයාගෙන් අහනවා දැන් කොහොමද කියලා. අනේ හාමුදුරනේ ඉස්සරට වඩා ගොඩක් හොඳයි. හරිම සනීපයක් දැනෙනවා. අනේ හාමුදුරනේ ඔන්න අද තමයි හරියට බත් ටිකක් බඩ පිරෙන්නේ කෑවේ කියලා කියනවා. ඒකේ සජීවීව මේ අවස්ථාව අපිට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව මේක ප්‍රායෝගිකයක් නේ. තමන්ට තමන් අපි මේ දෙයක් කිව්වහම ඒක ප්‍රතිඵල අවුරුදු 200කින් ගන්නව නම් ඒක අපිට දකින්න හම් වෙන්නේ නැහැ. පිරිත යනු ඒ වෙලාව තුලදීම දේශනා කරාට පස්සේ ඒක ඒ වෙලාවේ තව විනාඩි කිහිපයකින් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඒකනේ මේ බුද්ධිමතු විශාල ප්‍රමාණයක් මේ හරහා දෙතෙන් ඕනම කෙනෙක් ළඟ බලන්නකො බෞද්ධ සමානට අබෞද්ධයන් තුලත් මේ පිරිත් නූල අතේ තියෙනවා. ඒ තනතුරට විශ්වාසයි. නිකන් දැන් නිකන් නූලක් අතේ තියාගත්තත් මේ මිනිස්සු හිතනවා මේක නිකන් පිරිත් නූලක් විදියට ආකර්ෂණීය භාවයකුත් ඇති වෙනවා මේකෙත්. සමහර දේවල් තුල මම මට දැන් මේ පිරිත් නූල ගැන කිව්ව හින්දා අපේ හඳුරුව මම නිදහස් මාධ්‍ය විදිකිර සේවය කරනවා පෞද්ගලික රූපණ්‍ය නාලිකාවක. එතකොට දැන් අපි මේ ළඟදී එක සතියකට එකමට වගේ ඉස්සෙල්ලා අපි මේ පිරිත් දේශනාවක් කළා. ඒක රතන සූත්‍ර දේශනාවක් කළා නිදහස් සතරස්සේ. එතකොට දැන් මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ එතනදී ඒ කියන්නේ අපි පටන් ගත්තේ පහ මාට හයිටද තමයි වැඩේ පටන් ගත්තේ. එතකොට ඒක ගියා ඊනකන් ගියා උදෑසන හයිදර වෙනකන් ගියා. දැන් ඒකට මැදදී කවු හරි සම්බන්ධ වුණොත් එතකොට මේකෙන් පුළුවන් ද අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ද එහෙම සම්බන්ධ වෙනවා. අපි ඉස්සරෝම විශේෂයෙන්ම මේ දවස්වල තමයි රත්තර දේශනාව සඳහා වඩාත්ම ජනප්‍රිය වෙලා තින්නේ. වඩාත්ම මොකද තුම්බිය දුරු කිරීම සඳහා විශාල මහනුවරට පැවැත්වූ ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග එකතු වෙලා දේශනා කරපු සූත්‍ර දේශනාව බිම්බිසාර රජතුමාගේ ආරාධනාවත් එක්ක ඒ සූත්‍ර දේශනාව දේශනා කරේ. ඒකෙන් මිනිසුන්ගේ තිබුණු මිනිස්සු බලාගෙන ඉද්දී විශාල ප්‍රමාණයක් මරණයටපත් වුණා. ඒ වගේම හැමතැනම මිනී තිබුණා, හැමතැනම ලෙඩු හිටියා. ඒ සියල්ල බුදුහාමුදුරු පිරිත් දේශනාව දේශනා කරලා ඒ පිරිත් පැන් ටිකක් අරගෙන ආනන්ද විශාලාමහනුවරට එක බිංදුව ඉස්සහම මේ සියලුම දෝෂ නැති වුණා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම අපි කියවලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම මේ රතන සූත්‍ර දේශනාවේ වැඩිපුරම අපේ මහත්තයා සාකච්ඡා වෙන්නේ සංඝ රත්නයේ ගුණ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගුණම සාකච්ඡා කරනවා. හැබැයි වැඩිපුරම සාකච්ඡා සංඝ රත්නයේ ගුණ. සංඝ රත්නයේ කියලා කියන්නේ වීතරාගේ මහරහතන් වහන්සේලාගේ ගුණ සමුදායන් සාකච්ඡා වෙන්නේ. එතකොට මේකේ ගාථා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල ප්‍රමාණයක් ගාථා තියෙනකොට සමහරක් කාලවලට අපිට තියෙන මේ තියෙන කාර්ය බහුලතාවයත් එක්ක ඔක්කොමත් එක්ක අපිට සම්පූර්ණම මුලේ ඉඳලා සම්බන්ධ වෙන්න නොවෙන්න පුළුවන්. හැබැයි හැම ගාථාවක්ම හැම පේලියක්ම වඩාත්ම වැදගත් ගැඹුරු අදහසක් සහ ලොකු ගුණාත්මක භාවයක් ඒ තුළින් දෙනවා. එතකොට මේකට සමහර මුලේ ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් අපිට අවස්ථාව ලැබෙන මොන වෙලාවක හරි අපිට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන ඒකෙන් යම් පදයක් හරි යම් පේලියක් හරි යම් ගාථාවක් හරි යම් මාත්‍රයක් හරි අපිට ශ්‍රවණය වෙනවා නම් අපිට සජ්ජායනා කර ඒක ශ්‍රවණය කරගන්න පුළුවන් නම් අපේ විශ්වාසයක් තියෙනවා මේක පුදුම තරම් බලගත්ු සූත්‍රයක් කියලා. එතකොට ඒ විශ්වාසයත් එක්ක ඒක මුලද මැදද අගද කියන කාරණා නෙමේ ඕනම දෙයක් චේතනහම් බික්කවේ කම්මං ගාමිනි චේතනා මුල් කරගෙන තමයි කර්මය උපදින්නේ. එතකොට අපේ හිත තමයි එතෙන්ට කොහොමද ගලපගන්නේ කියන එක කාරණාව තියෙනවා. ඉතින් රතන සූත්‍ර දේශනාව තමයි මං කියවන පිරිත් නූල්. එතකොට මේ පිරිත් නූල් දැන් අපි අරයනවා ගෙදර අරයනවා මොකක්ද පින්කමක් තිබ්බන් පස්සේ නැත්නම් පිරිත් දේශනාවක් තිබ්බන් පස්සේ පිරිත් නූල් කියලා අපේ ගෙදර අයට කියලා ගැටගහනවා. එතකොට දැන් අපි සමහරට මම නම් සහභාගී වුණේ පිරිතට. එතකොට මටද ඒකේ ගොඩක් ආසංසි නැත්නම් ගෙදර ගිහිල්ලා දෙන එනත් ඒ ආසංසි නෝ. ඔකට කෙටි උදාහරණයක් ගන්න. දැන් ඔබතුමාත් වෙනවා, ඔබතුමාත් යාළුවෙක්. ඔබතුමා කතා කරනවා යාළුවට මොන හරි නමකින් කතා කරලා කියනවා අද මේ පින්කමක් තියෙන පිරිතක් තියෙන යන්න කියලා කියනවා. එතකොට කියන අනේ බම් මට ඕවට වෙලාවක් නැහැ.
එහෙම එහෙම වචනයක් පාවිච්චි කරනවානේ සමාජනේ අනේ බං උඹට පිස්සුද මේ මේ උඹට උඹට වගේ මේ මේ කියන්නේ ඔලිය අමාරුවක් මට නෑ එහෙම කියලා කියනවා මිත්‍යා දෘෂ්ටික අදහස් නේ තියෙන්නේ දැන් එතකොට ඔබතුමා ඇවිල්ලා පිරිත් ශ්‍රවණය කරනවා පිරිත් ශ්‍රවණය කරලා හොඳට එළි වෙනකම් පිරිත් ශ්‍රවණය කරලා පිරිත් නූලක් අරගෙන ගිහින් මේ අපි කියන ඔයාලා භාවිතා කරන වාසන් මොකක් හරි නමක් කියලා ඉවරලා ඔහුට පිරිත් නූලක් දෙනවා මෙන්න මේ මේ මම ගියපු පිරිත් නූල කියලා ඔහු අරන් බැඳ ගන්නවා එතකොට ඔහුගේ අදහසේ තියෙන මේ පිළිබඳ විශ්වාසයක් නෙමෙයිනේ විශ්වාසයෙන් හැබැයි ඔයාලා අපි කියමු ඔබතුමාගේ ගෙදරයි අම්මට තාත්තට නෝනට කාටවත් එන්න විදිහක් නැහැ අමාරුයි ලෙඩක් දුකක් ඇති වෙලා ගෙදර එහෙම ඉන්නවයි කියලා කියමු නමුත් ඔබතුමා කියන එහෙනම් මට විතරයි යන්න පුළුවන් ඔබතුමා පන්සලට ආවා කොහේ හරි තැනකට ගියා පිරිත් දේශනා ශ්‍රවණය කරා පිරිත් නූලක් අරගෙන ගිහින් කියනවා අම්ම පිරිත හොඳට තිබුණා මේ මේ මම අහාමුදුරු පිරිත් නූලක් දුන්නා කියලා ඔබතුමා අතින්ම පිරිත් නූල බඳින. එතකොට ඔබතුමා අතින් පිරිත් නූල බඳිනකොට ඒක වඩාත් ගැළපෙන හේතුව තමයි ඔබතුමා පින්කමකට සම්බන්ධ වෙලා ආත්මීය වශයෙන් බැඳිලා යන කෙනෙක්. එතකොට ඔබතුමා මේක උපදෙව භක්තිය කරන කංකන් ජොලියට යන ගමන් මේ මෙහෙම කරලා හිතගෙන දුව දුවා ඔබතුමා ශ්‍රවණය කරලා නේ ඔබතුමා ඒකට ප්‍රතිපත්ති කරව සම්බන්ධ වෙලා තියෙනවා. ඔබතුමා ඒ ඒ ප්‍රාර්ථනාව හදවතේ අරගෙන යන්නේ වැරදි චේතනාවකින් ඔබතුමා අරගෙන දෙන්නේ මේකෙන් සුවපත් වේවා. මම පිරිත ඇත්තටම ශ්‍රවණය කරා නම් මම ඇත්තට මේකට සම්බන්ධ වුණා නම් මේ සත්‍යහානුභව බලයෙන් ආශිර්වාද මගේ අම්මට සුවපත් වේවා. මගේ තාත්තට සුවපත් වේවා. මගේ බිරිඳට සුවපත් වේවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික මේ අයද සුවපත් වේවා කියලා. එහෙම ප්‍රාර්ථනාවක් කරන්න බලමු. බුදු මේ බුදු දහම යන මේ පිරිත් දේශනාව හා මේ සූත්‍ර දේශනාව ඔක්කොම තියෙන්නේ සියලු දෙනාටම මේක හොරාද නරක මිනිහද හොඳ මිනිහද ඔය කවුරු වුණත් ඒ හැම කෙනාටම සිතක් සුවයක් සාන්තියක් ලබ හැබැයි වඩාත්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ මේක පිළිබඳ අවබෝධය සහ මේකට ගැළපෙන විදිහට සම්බන්ධ වීම සහ ප්‍රායෝගිකව දක්වන ප්‍රතිචාරයන් තමයි මේක ළඟා කරගැනීම හැකියාවක් තියෙන්නේ හරි අපේ අඳුනේ මගේ කාල වේලාවත් ඉවරයි කාල වේලාව ඉවරයි කියන්නේ මගේ බැටරි මේ ඩ්‍රෝන් එකේ අපි අඳුරන්නේ විනාඩි 15 20 වගේ තමයි ෆ්ලයි කරන්න පුළුවන්. දැන් අපි විනාඩි 17ක් විතර වගේ මේ වැඩේ පටන් අරගෙන. අපිට අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ දැන් මේ වෙද්දී දැන් සීගර් කිට් වෙන්න වගේ දැන් ඇවිල්ලා තියෙන ලංකාවේ කොරෝනා ආසාදිතයන්. අවසාන වශයෙන් මම මේ වෙලාවේ මතක් කරන්නේ අපේ කෝටි දෙකමාරකට ආසන්න ජනගහනයක් ඉන්නවා. අපේ මේ මේ විවිධ ජාති මොකද සිංහල, මුස්ලිම්, තමිල, බර්ග විවිධ ජාති ඉන්නවා. අපි ඔක්කොම මිනිස්සු අපි ඔක්කොටම දුක කියන එක දැනෙනවා අපි ඔක්කොටම ලෙඩ කියන එක වැදගෙනවා හරිද අපි ඔක්කොටම කඳුල කියන එක එනවා මේ සියලුම දෙනාටම මම මේ වෙලාවේ සිහිපත් කරන්නේ අපි වර්ග ભેද වලින් තොරව ඒ වගේම ಜಾති ભેද වලින් තොරව එකවගේ එකට එකතු වෙලා එකවගේ එකම තැනක ඉඳගෙන අපිට කාට හරි ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්කමක් තියෙනවා වෙන ආගමකින් හෝ වේවා අපි බුදු දහමෙන් හෝ වේවා ආතරි ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක මේ වෙලාවේ කළ යුතුම කාරණාවක්. ඒක ඉතින් අපි හිතනවා දැන් මේ කාලය තුල නම් මේ පිරිත් දේශනාවන් තුල මිනිස් සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒකේ අපි ಜಾති කුල ආගම් ભેදකින් තොරව අපි මේ දේශනාවන් සිද්ධ කරන්නේ. ඒක නිසා මේක වඩාත් වටිනවා. ඒ වගේම මිනිසුන්ට දහම මේ කාලය තුල තමයි තේරෙනව ඇත්තේ. අපිට දුකක් කරදරයක් ආවම තමයි සමහරක් වෙලාවට මේ ආගම දහම සිහිපත් වෙන මිනිස්සුන කමක් නැහැ. ඒ වුණත් කමක් නැහැ. මිනිසුන්ට අවස්ථාවක් දීලානේ තියෙන්නේ. අවස්ථාවක් දීලා තියෙන්නේ කරදරයක් වුණාම බුදු දහමෙන් අපිට මේ දේශනා වලින් අපිට ඵලදායි වෙනවයි කියලා එහෙම හරි විශ්වාසයක් ඇති කරගන්නවා මං හිතන්නේ සුබදායි ලකුණක්. ඉන්ද මේ වෙලාවේ අපි සියලු දෙනාට තාමත්ම ගෞරවයෙන් කරුණාවෙන් මතක් කරනවා ආත්මార్థකාමී වෙන්න එපා පරාර්ථකාමී වෙන්න අපි තමන් ලෙඩ වුණොත් එහෙම තමන්ගේ පවුලේ සියලු දෙනාට ඒකේ අතුරු ප්‍රතිඵල සහ ඒකේ අහේතුක තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒක නිසා චීනේ ජාතියක් විදියට මේ අවස්ථාවේ නැගී සිටියා වගේ අපි ජාතියක් විදියට පක්ෂ කුල මල ભેද වලින් තොරව සියලු දෙනා එකවන් වෙ නැගිටලා තමන් අදහන ආගමනුකූලව තමන් වඳින පුදන දෙවියෝ මනං ඒ සියලු දෙනා සිහිපත් කරගෙන අපේ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න අපිට කළ හැක්කේ එකම කාරණාව ඒක නිසා පළමුව තමන්ගේ ආරක්ෂාව එතකොට තමන් ආරක්ෂා වෙනකොට අනිත් සියලු දෙනාම ආරක්ෂාවේ කියන පණිවිඩය තමයි මේ වෙලාවේ ඉතාමත්ම කරුණාවෙන් දෙන්න තියෙන්නේ පළමුව තමන්ගේ ආරක්ෂාව එතකොට ඒ වෙනුවෙන් ගෙවල් වලලා ඉන්න වෙනවා මේ ටිකේ දැන් මේ වෙද්දිත් කර්ෆියු දාලා තියෙන්නේ මේ මොරොක්ක අතන මාතර දිස්ත්‍රික්කයට. ඒ වගේම කියන්න ඕනේ මම මේක සංස්කරණයෙන් තොරව ඒ කියන්නේ වන් ටේක් එකක් විදියට තමයි මේක මම ගන්න හිතන් ඉන්නේ. අපි බලමු අපි පුළුවන් වුණොත් අපිට සංස්කරණ කරන්න අවශ්‍ය වුණ නැත්නම් අපි මේක මේ විදියටම මම මේක
YouTube අප්ලෝඩ් කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. Drone Buddha Dhamma. Unparalleled experience.